नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य योच पुब्बे पमज्जित्वा पच्चासो नप्पमज्जति सोइमं लोकं पभासेति अभामुत्तो वचन्दिमाति। धर्मश्रवणाभ्यासी श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनि මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනාම නොයෙක් නොයෙක් අරමුණු වල සිත් දුවන්නට නොදී බොහොම ශ්‍රද්ධාවෙන් ओम ओम नावे मे मोहति मे धर्मे श्रवण्य कर्णतो ने मोतिन कुमार निषाद अभी भोम ओम नावे मे धर्मे श्रवण्य कलयुक्ते अभी हम किने में जीवित मे दीर्घ संसार के दला මේ හොයමින් ඉන්නේ පුංචි දරුවා විදල වැඩි හිටිනා දක්වා සැප සතුට සැනසෙල්ල කියන කාරණාව. නමුත් ඒ සැප සතුට දෙක අපේ ජීවිතයට ලං කරගන්න දුක අපේ ජීවිතෙන් අයින් කරගන්න මුළු සසරක ඉඳන් උත්සාහවත් වෙන අපි හැමෝටම තාම බැරි වෙලා අපිට ආම සැප හොයන අය වෙලා සැප විඳින්න උත්සාහවත් වෙන අය වෙලා දුක අයින් කරගන්න උත්සාහවත් වෙන අය වෙලා ඒකට හේතුව මේ ලෝකෙ කිසිම කෙනෙක් දුක අයින් කරන්න හදන්නේ දුක ඇති වෙච්ච හේතුව දැනගෙන නෙමෙයි සැප ළඟා කරගන්න හදන්නේ සැප ඇතිවෙච්ච හේතුව දැනගෙන නෙමෙයි එහෙම හේතුව දැනගත්ත කෙනාටයි දුක අයින් කරගන්න පුළුවන්කම සැප ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ එහෙම අයින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ සද්ධර්මය අහලා ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ තුල ඇති වෙන අවබෝධය තුලින් ඒ නිසායි අපි වුණාවේ මේ ධර්මයේ ශ්‍රවණය කළේ ඉතින් මේ ධර්මයේ තියෙන වටිනාකම ජීවිතයකට වඩා වටිනවා අපේ කියන කාරණාව අතීතයේ වැඩි හිටිය උත්තමයන්න් දැනගෙන හිටියා එමුතුනේ ඒකට කදීම අදහසක් කදීම අරමුණක් අපිට පෙන්වනවා තිස්සහාමුදුරුවන්ගේ කතාවෙන් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී එක්තරා සිටුවරක් හිටියා මේ සිටුවරට හිටියා පුතෙක් තිස්ස කියලා ඒකම තව බාල සහෝදරයෙකුත් හිටියා ඉතින් මේ දරුවෝ දෙන්නා ගෙන් තිස්ස කියන වැඩිමල් දරුවා යන්තම් අවුරුදු 14ක් 15ක් වෙන අවස්ථාවේදී හදිසි රෝගයක් ඇදිලා ඒ අම්මයි තාත්තයි දෙන්නම මරණාසන්න මොහොතේ කිට්ටු වුණා. කිට්ටු වුණාම ඒ අම්මයි තාත්තයි අර තිස්ස
තමන්ගේ වැඩිමල් දරුවා ළඟට අරගෙන කියනවා අනේ මගේ පුතේ මේ රෝගී ස්වභාවය තමයි මේ රෝගිය වැළඳුණු අය මේ රෝගී හැදුණු අය වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ අපි දෙන්නම තව නොබෝ දවසකින් කලුරිය කරන්න පුළුවන් එහෙම හදිසි අපි කලුරිය කළොත් අපි නැති වෙච්ච පාඩුව අපි නැති අඩු පාඩුව මල්ලියට දැනෙන්න තියන්න එපා මල්ලිව හොඳින් බලාගන්න කියලා අවවාද කළා ඒ අම්මයි තාත්තයි කියපු විදිහටම නොබෝ දවසකින් දෙමව්පිය දෙන්නම කලුරිය කළා ඊට පස්සේ මේ තිස්ස මොකද කරන්නේ තමන් ඉගෙන ගන්න කටයුතු නතර කරලා හරියට කුඩා දැනුම් තේරුම් තියෙන වැඩිහිටි කෙනෙක් වගේ ජීවිතේ හැම බරක්ම තමන්ගේ අතට අරගෙන තමන්ගේ සහෝදරයව පෝෂණය කරන්නට ගත්තා ඒ මල්ලිට හොඳට උගන්වලා ඒ හැම දෙයක්ම කරලා ටිකක් වැඩිහිටි ස්වභාවයට පත් වෙනකොට තමන් ගැන චුට්ටක්වත් හිතන්නේ නැතුව මල්ලි ගැන සිහි කරලා සුදුසු කුලයක් බලලා අවාහනවා කටයුතු පුත් කරලා දීලා ඒ තමන් සතු ධනේ කොටසකුත් අඩක්ම මල්ලිට බෙදලා දුන්නා ඉතින් මේ තිස්ස තාම තනිකඩව ඉන්නේ ඔය කාලෙදී බොහෝ පිරිස් හවසට පහන් සුවඳ දුන් මල් ආදී අරගෙන ජේතවනාරාමයට යන බුදුරජාණන් වහන්සේ දැහැ දකින්ද ධර්මය අහන්නට ඉතින් මේ යන පිරිස් එක්ක තිස්ස යන්ත ඉතින් මේ විදිහට යන පිරිස්සුලට බුදුරජාණන් වහන්සේ සම්මුදාව අවවාද කරනවා අනුශාසනා කරනවා බුද්ධෝත්පාද කාලයේ කැටි දුර්ලභ බව මනුෂ්‍ය ජීවිතයේ කැටි දුර්ලභ බව මේ සංසාරයේ ඇති අනවර ආග්‍ර බව සංසාරගත සත්‍යන්ට සුව නොවන වැළඳුණු රෝගයක් වගේ ජරා මරණ එවගේම නපුරු වදකෙක් කඩුවක් ඔසවාගෙන එනවා වගේ උපන්න මනුස්සය පිටිපස්සේ මරණය නොනවති උපන්නගෙන එන බව ඒකෙන් ලෝකෙ තුල කිසිම කෙනෙකුට බේරෙන්න බැරි බව ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා නම් නුවණැති කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාවේදී මේ ධර්මයෙන් වැඩ කටයුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් මේ වගේ දේශනාවන් ශ්‍රවණය කරන මේ තිස්සට කාලයක් යනකොට ගිහි ජීවිතයක තියෙන කම්කටොළු ස්වභාවය ගිහි ජීවිතයේ කියන්නේ ජරා මරණය කරා ගහගෙන යන නෞකාවක් වගේ මේකින් ඈතර වෙන්න තියෙනවා නම් හොඳයි නේද කියලා කල්පනා කරලා දවසක් පිරිස් කෙරවල බණහමෙන් ඉඳලා පිරිස ඔක්කොම යනකම් පැත්තකට වෙලා ඉඳලා අන්තිමට ගිහිල්ලා කියනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මං කෙරේ අනුකම්පාවෙන් මාව පැවිදි කරන්ට මාව උපසම්පදා කරගන්ට කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිස්ස වහන කරන්ට නම් පුළුවන් ඒත් ගෙවල්ලල කාගේ අවසරයක් ගන්නා ඉන්නවා නම් ඒ අයගේ අවසරයක් නැතුව මහාන කරන්ට කැප නැහැ. අවසර ගන්ත දෙමව්පිය හරි වෙන කවුරු හරි ඉන්නවද? ස්වාමීන් වහන්සේ මහන්සිය මත මල්ලි කෙනෙක් නම් ඉන්නවා. හොඳයි තිස්ස එහෙනම් ගිහිල්ලා මල්ලිගෙන් අවසර අරගෙන එන්න පැවිදි වෙන්න. එපාරේ භාග්‍යතුන් වහන්සේට උත්තර දීලා තිස්ස ගෙදර ගිහිල්ලා කියනවා මල්ලි මට පැවිදි වෙන්න යන්න ඕනේ කියලා. ඒ වෙලාවේදී මේ මල්ලි අඬනවා
අනේ අයියේ මහානෙන් දෙන්න නම් එපා. අම්මා නැති මට අම්මා වුණත් අයියා, තාත්තා නැති මට තාත්තා වුණත් අයියා, සහෝදරයෙක් වුණත් අනිත් හැම ජාතියෙක් වුණේ අයියා මගේ ජීවිතේ හිටපු එකම රැකවරණේ අයියා. එහෙනම් අයියා නම් මහානෙන් දෙන්න එපා කියලා කිව්වා. ඒ වෙලාවේදී ආපහු කියන මල්ලි මල් සතු මේ සියලුවම ධනයත් මල්ලි කණ්ඩ මට මහන වෙන්න යන්න දෙන්න. ආපහු කියනවා මල් අයියා මහන වෙන්න යන්න නම් ඉල්ලන්න එපා, මහන වෙන්න යන්න නම් එපා කියලා. දැන් මල්ලි මොන විදිහටවත් කැමැත්තක් දෙන්නේ නැහැ මහන වෙන්න. ඒ වෙලාවේදී මේ තිස්ස කියනවා මට පුළුවන් දවසේ ඉඳලා මම මගේ ජීවිතේ ගැනවත් බලන්නේ නැතුව මට පුළුවන් හැම දෙයක්ම මම මල්ලි වෙනුවෙන් කළා. ඒ කරපු දේවල් වලට උපකාර වශයෙන් මම එකම එක දෙයයි ඉල්ලන්නේ, මල්ලි මේ සසරේ ඉන්න කෙනා මහා දුක් ගොඩක ඉන්නවා, මේ දුක් සහගත සසරෙන් මට එතර වෙන්න අවස්ථාව හදලා දෙන්න. කරපු උපකාර වලට ප්‍රති උපකාරයක් මට කරනවා නම් මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා මේ වගේ මේ කාරණා කියලා ඉල්ලනකොට මල්ලිට මේකට එකඟ නොවී ඉන්න බැරි කම හින්දා මල්ලි මොකද කරන්නේ, හොඳයි එහෙනම් පැවිදි වෙන්න කිව්වා. ඒ පාර තිස්ස මේ ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මම අවසර ලැබෙනවා කියලා මතක් කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ, මේ කිස්සව පැවිදි කළා, ඔබ සම්පදා කළා. මේ කිස්ස හාමුදුරුව හරීම වත්සපන්, හරීම ගුණවත්, අප්‍රමාදීව නිවන කෙරෙහි මෙහෙයූ සිත්තැතුව වීරවීර්ය වඩන සුපේසල භික්ෂුන් වහන්සේ නමක් වුණා. ඒත් තමන් උපන් ගම කලාවතට කිට්ටු නිසා දන්න හඳුනන අය නිතරම මේ තිස්සහාමුදුරුවන්ව හම්බෙන්ට එනවා. තිස්සහාමුදුරුවන්ගේ විවේකයට බණ භාවනාවට අල්පේච්ඡතාවයට මේක කරදරයක් වුණා. තොපි තිස්සහාමුදුරුවෝ තීරණය කළා ටිකක් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා බණ භාවනා කරන්න. එහෙම තීරණය කළා තිස්සහාමුදුරුවෝ. මොකද කරන්නේ, භාග්‍යවතුන් වහන්සේටත් මතක් කරලා, ආචාර්ය උපාධ්‍යන් වහන්සේලාටත් මතක් කරලා වන්දනා කරලා තමන්ගේ පාත්‍ර සිවුරුත් අරගෙන ටිකක් ඈත පිටිසරබද කවුරුවත් අඳුරන්නේ නැති අය ඉන්න ගමකට ගිහිල්ලා ඒ ගමෙත් ගමෙන් ඈත කෙරවල කැලෑවක තියෙන ගල් එනක් පිළිවෙල කරගෙන ඒ ගල් එන ඇසුරු කරගෙන බණ භාවනා කරගෙන ඉන්නවා. උදෑසන ගමට ගිහිල්ලා පින්ඩපාත කරගෙන ඇවිල්ලා කෙළේ ඇතුළෙම පින්ඩපාත වළඳලා අප්‍රමාදීව දවස පුරාවටම ඉඳගනිමින් සක්මනමින් ආපව සක්මණේ ඉඳගනිමින් භාවනා කරනවා. මේ කාලෙදී අර මල්ලිගේ බිරිඳ කල්පනා කරනවා, මේ තිස්ස මහන වෙච්ච එක නම් අපිට උනේ බොහොම යහපතක්. එයා මහන වෙච්ච නිසා එයාගේ තිබුණු සම්පූර්ණ දේපලත් අපිට අයිති වුණා. ඉතින් යම් වෙලාවකදී මහනකමේ කලකිරිලා ආපහු ආවොත් මේ වස්තුව ආපහු දෙන්න වෙනවා. ඒ නිසා කලකිරිලා ආපහු එන්න ඉස්සර වෙලා මේකට පිළියමක් කරන්න ඕනේ කියලා මල්ලිට දැනෙන්නේ නැති වෙන්න මල්ලිට හොරෙන් මිනී මරණ හොරු කණ්ඩායමක් ගෙනල්ලා කොරන්ට හොරෙන් මුදල් දීලා කියනවා, මෙතන තියෙන මේ බොහොම සුළු වියදමක් සුළු මුදලක්, මං උඹලට ගොඩාක් මුදලක් දෙනවා. අහවල් ගමේ
අහවල් කැලේ ගල්ලෙනක ඉන්නවා හාමුදුරුවනවා. මෙන්න මේ හාමුදුරුවන් මරලා එන්ට කියලා කොරුන්ට දැන් මේ කොන්ත්‍රාත්තික භාර දුන්නා. ඒ වෙලාවෙද මුදල් ලෝභකමින් යුක්තව මේ හොරු මොකද කරන්නේ තිස්ස හාමුදුරුවෝ ඉන්න තැනට ගියා මරන්න. අනේ යන වෙලාවදි තිස්ස හාමුදුරුවෝ සක්මන් මළුවේ සක්මන් භාවනාවේ දිලා ඉන්නවා. මේ හොරු කට්ටියම වට කරගෙන තිස්ස හාමුදුරුවන්ව වට කරගත්තා. තිස්ස හාමුදුරුවෝ ඇයි උපාසකවරුනි අපි ආවේ ඔබ වහන්සේව මරන්න. ඊපස්සේ කියනවා මාව මැරුවට කමක් නැහැ, මාව මැරීමේ මූලික ඵලය මොකක්ද? ඔබ වහන්සේව මැරුවහම අපිට විශාල මුදලක් හම්බ වෙනවා. හොඳයි කාට හරි මගේ ජීවිතයෙන් මේ කුණු ශරීරයෙන් ප්‍රයෝජනයක් වෙනවා නම් ඒකත් යහපතක්. හැබැයි මට එක දවසක් තව ජීවිතේ දෙන්න. අද මරන්නේ නැතුව එත මරන්න මාව. ඒ වෙලාවේදී එතන හිටපු නායක හොරා බයිනවා. හාමුදුරුවක් වුණත් මුගේ තියෙන කපටිකම බලන්ඩ අද මරන්න එපා කියලා එත මරන්න කියලා අපි ඇස් වහල පැනලා යන්නයි මේ හදන්නේ. දැම්මව මරලා ඉවරයක් කරමු කියලා කඩු අරගෙන කීප දෙනා මිත්‍රාට දැන්නා. පයින් වෙලාවේ තිස්සහාමුදුරුවෝ කියනවා කිංවත්නි පොඩ්ඩක් ඉන්න, ඔගොල්ලෝ හිතනවා නම් මම පැනලා යයි කියලා පැනලා නොයන බවට මං ඇතයක් වෙන්න. ඊපස්සේ ඔහු අහනවා මේ කැලේ කවුද උඹට අප වෙන්නේ? තිස්සහාමුදුරුවෝ සක්මණ කෙරවලට ගිහිල්ලා ඉඳගෙන එතන තිබුණු විශාල කළු ගලක් අතට අරගෙන දෑත බදල ඔසවලා අරගෙන මේ කකුල් දෙකට ගහලා කකුල් දෙකේම කලවෑට දෙක කඩාගත්තා. දැන් කලව සම්පූර්ණ හෙල්ලෙනවා. හැවිදිනවා තියා රලින්දවත් බෑ. පැවැත්නි පැනලා නොයන බවට මේ ඇතුය ඇද්ද කියලා ඇහුවා. එතන හිටපු හුරු පවා පුදුම සංවේගයකට පත් වුණා. අනේ මෙබඳු උත්තමේ කුමරන්ට අපි ආවේ කියලා ඔක්කෝමල වන්දනා කරලා ගියා යන්ට. ඊට පස්සේ ඒ තුන්යම රාත්‍රී පුරාවටම ඒ ශාරීරියේ උපන් වේදනාවම සිහි කරගෙන ඒ වේදනාවම මෙනෙහි කරලා බහුදා උදෑසන වෙනකොට සිව් පිළිසිඹ යාපත් අරිහත්යට පත් වෙලා එහෙමම පිරුමන් පැවවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. තුමතුනේ තිස්සහාමුදුරුව එහෙම කළේ ඇයි? තිස්සහාමුදුරුව දැනගෙන හිටියා කෙලෙස් සහිතව ජීවත් වෙනවට වඩා නික්ලේශී භාවයෙන් මැරෙන එකත් යහපත් කියලා. මේ දීර්ඝ සංසාරේන කොට කකුල් වල ඇට කරුණු වාරවල් කියන්න බෑ. අනාගතයට කකුල් කැඩෙන්න තියෙන වාරවල් කියන්න බෑ කියන එක තිස්සහාමුදුරුව දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේන කොට කඩු කිනිසි පාරවල් වැදුණු ප්‍රමාණය ගණන් කරන්න බෑ කියලා තිස්සහාමුදුරුව දැනගෙන හිටියා. කකුල කඩාගෙන හරි භාවනා කරගන්න පුළුවන් වුණොත්, අනේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න වුණොත් මේ දුක මෙතනින්ම නිමා වෙන බව තිස්සහාමුදුරුව දැනගෙන හිටියා. මේ ධර්මයේ වටිනාකම අතීත උත්තමිය දැනගෙන හිටපු හින්දා ජීවිතය ගැනවත් සලකන්නේ නැතුව දහමට ජීවිතේ පූජා කළා. ඒ අය සසරින් මිදුණ සසර දිනාගත්ත පින්වතුනි, අපි නම් චූටි ඇසිල්ලකින් ධර්මය පැත්තකින් තබලා අපි සසරට නැවත නැවතත් පත් කරගෙන ජරා මරණ දුකට අපිව නැවත නැවතත් ඇදගෙන යන ලෝකේ මූණයි බලන්නේ, අපි ධර්මයේ මූණ නෙමෙයි බලන්නේ. සුවල්ප ඇසිල්ල ධර්මයේ පැත්ත අතහරිනවා
චූටි කරුණකදී වුණත් දේවල් දුරවල් යාන වාහනේ දෙකඩම් මිලමුදල් කියලා මෙන්න මේ දේවල් වල මූණ බලනවා. අතීත උත්තුමිය මේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ජීවිතයක් හදාගන්නේ කොහොමද කියන එක මේ වගේ දේවල් වලින් අපිට කඩිමිට කියලා දෙනවා. තව බොහෝ කතා වස්තු තියෙනවා. පීතමලන හාමුදුරුවන්ගේ කතාව දිහා බැලුවත් එහෙමයි. මේ වගේ කතා ගත්තාම ඉස්සර උත්තුමිය සසර කියලා ගත්ත හැටි, සද්ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත හැටි කොච්චරනම් ඉන්නවද? අපිටත් කවදාම හරි දවසක අපි ගත කරන ජීවිතයට වඩා ධර්මයේ වටිනාකම හදවතට දැනුණු දවසටයි, වැටහුණු දවසටයි පින්වතුනි අපි මේ දුක්ඛාගත සසරෙන් මිදෙන්නේ. ඒ නිසා ඒ වැටහීම අපිට ඉන්නේ මේ වගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ඒ නිසා හැම දෙනාම බොහෝම වුමනාවෙන් උදින් මේ ධර්මය අහන්න. මම අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සම්පදී වෙන කාතාවක්. යෝචි පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්බහමුත්තෝ චන්දිමා. යෝචි පුබ්බේ පමජ්ජිත්වා යමෙක් පෙර සමාධීව ඉඳලා පච්චාසෝ නප්පමජ්ජති පසුව හෝයා නොකොමා වෙයිනං අප්‍රමාදී වෙයිනං සෝ ඉමං ලෝකං පභාසේති අබ්බහමුත්තෝ චන්දිමා. එයා හරියට වැහි වලාවෙන් මෙතුන හඳ යම්සේ බබලනවද ඒ වගේ ලෝකෙ බබලනවා කියලා දෙන්නනවා. වැහි වලා කුලට හඳ ගැහුණාම පින්වතුනි ඒ හඳේ දීප්තියක් නැහැ, ආලෝකයක් නැහැ, බබලන්නේ නැහැ. යම් වෙලාවක ඒ වැහි වලා කුල පහව ගිහිල්ලා හඳ නිරාවරණය වුණොත් අනේ ඉස්සෙල්ලා වැහිලානේ තිබුණේ කියලා ඒ බබලන්නේ කියලා අඩුවක් නම් වෙන්නේ නැහැ. මනාවේ හඳ බබලනවා. ඒ වගේ ලෝකේටත් ලෝකයේ අයටත් මුලින් යම් යම් සත්පුරුෂ ඇසුර නොලැබුණු කම නිසා, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි වෙච්ච නිසා, ප්‍රමාදී භාවයක් තිබුණත් පසු හෝ සද්ධර්මයේ අවබෝධය ලබාගෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන නොකුමා බවට පත් වුණොත් එයාගේ ජීවිතයත් ලෝකයේ තුල සද්ධර්මයෙන් බබලනවා අඩු පාඩුවක් නැතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සද්ධර්මයේ ආලෝකය අපේ ජීවිතයට ලැබෙන්න නම්, ලබා ගන්න නම් සද්ධර්මයේ තියෙන වටිනාකම අපිට ටිකක් තේරෙන්න ඕනේ. අපි සද්ධර්මයේ තියෙන වටිනාකම ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. ඇයි අපි කොහොම හරි මේ ධර්මයේ අර්ථය හොයාගන්න හේතුළු යෙදිය යුත්තේ කියන කාරණාව. මොකද භාවනා කරන්ට, සිල් ගන්නට, නුවණින් ධර්මය අවබෝධ කරගන්නට කියලා අපි කිව්වට ඒකේ අවශ්‍යතාවය අපිට දැනෙන්නේ නැතිනම් කොච්චර දුවත් අපේ ජීවිතයක යෙදෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තියෙන අවශ්‍යතාවය ටිකක් අපි බලමු. මම මුලින්ම මතක් කළ කරුණු ටික පහුසිහියට නගා ගන්නත්, මේ මුළු ලෝකේම හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ පින්වතුනි උපන්න දවස ඉඳලා මරණාසන්න මොහොත දක්වාම සැප සතුට කියන කාරණා දෙක ජීවිතේට ලං කරගන්න. මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ උපන්න දවස ඉඳලා දුක් දුන්නස කියන කාරණා දෙක ජීවිතෙන් අයින් කරගන්න. ඒ තවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකොට ලෝකෙට ලැබෙන්නේ නැත්තේ ඔය කාරණා දෙක සම්පූර්ණ කරගන්න.
සැප සතුට දෙක ළඟා කරගන්න දුක අයින් කරගන්න. ඒකට හේතුව තමයි සැප සතුට දෙක ළඟා කරගන්න උත්සාහවත් වෙන දුක් තුන අයින් කරගන්න උත්සාහවත් වෙන අපි ඒ සැප සතුට ඇති වුණ හේතුව මොකක්ද? ඒ නැති කරන්න හදන දුක් තුන වලට හේතුව මොකක්ද කියලා හොයලා නෙමෙයි කරන්නේ. අපි ඉන්න ගෙදර වහලේ හිල් වෙලා තිනෙනවා නම් රැස්සට තිනෙන එක අපිට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මිදෙන්න වහලේ හිල් වෙලා හින්ද තිනෙන්නේ වහලේ කොතනක් හරි වහල හරියන්නේ නැහැ. අපි වහලේ කොතෙන්ද හරි උළු කැටයක් සීට් එකක් තියනවා නම් ඒක හරියනවද? ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා වෙනවා අපිට මොකද්ද මේ තෙමෙනේක ප්‍රශ්නය? මේ තෙමෙන තැන හැදිලා තියෙන්නේ කොහොමද තෙමෙන්නේ? තෙමෙනේක ඇති උනේ නැත්නම් වහලේ හිල් වෙලා තියෙන තැන හොයන්න වෙනවා. එතකොටසේ ඒ හේතුව නැති කළොත් ඒ හිල් වෙච්ච තැන හොයලා එතන ලැබුණොත් නොතෙමී ඉන්න පුළුවන්. ඒ වගේ දුක අපේ ජීවිතවලට එනකොට අපි ඔක්කොමලා අර වහලේ තෙමනකොට වහලේ කොටනක් හරි වහනවා වගේ දුක නැති කරන්න මේ ඔක්කොම උත්සාහවත් වෙනවා. නමුත් දුක ඇති වෙච්ච හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නවත්තන්නේ, හේතුවට ප්‍රතිකර්ම කරන්නේ. අපි ওই මෝඩකම කලේ අද විතරක් නෙමෙයි අනන්ත සංසාරයක. ඉතින් මේ ලෝකය කරන මේ මෝඩ ක්‍රියාව දැකලා අනුකම්පාවෙමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා කියලා දෙන්නේ මොකද්ද? දුක මෙන්න මේකයි, දුක ඇති වෙච්ච හේතුව මෙන්න මෙතනයි, මෙන්න මේ හේතුව නැති කළොත් දුක නැති වෙනවා, මෙන්න මෙහෙම කරන්න කියන කාරණා හතර. අපි ඔය ටික වචනෙටත් කියනවා, පොත්වලනුත් දන්නවා. නමුත් අපේ ජීවිතයට මොන හරි ප්‍රශ්නයක් ගැටුවක් ඇති වුණොත් අපි උත්තර හොයන්නේ වෙන පැත්තකින්. අපි හිතාගෙන ඉන්නේ ඒ බුදුහාමුදුරුව පෙන්නපු ක්‍රමය තියෙන මරණයෙන් පස්සේ තමයි. නමුත් ගෙවල් දොරවල් වල දරුවන්ගේ කටයුතු කාරණා මේ දේවල් වලට උත්තර නැහැ. ඒවට උත්තර වෙන වෙනම හොයන්නේ. මොකද දේව දුක්ඛ සත්‍යයි කියන එකේ වගේ හරියට අපි හිතන්නේ. නමුත් බුදුහාමුදුරුව ලෝකේ තියෙන මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්නමයි ලෝක පහළ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දුක කියන එක දුක ඇති වෙච්ච හැටි, ඒ ඇති වෙච්ච හේතුව නැති කළාම දුක නැති වෙන හැටි පෙන්වුවට එහෙම පෙන්නපු ශාස්ත්‍රෝ මහන්සේ, අපේ ශාස්ත්‍රෝ මහන්සේ කියලා කියනවා අපි. එහෙම කිව්වට කිසියම් කෙනෙක් ඒ ශාස්ත්‍ර මහන්සේ කියපු දේ කරන්නේ. දුක නැතුව ඉන්න නම් පුතේ කෙවල් දුරවල් යාන වාහන ඊට කඩන් හදන්න ඕනේ, මේවා එකතු කරන්න ඕනේ කියලා අපිට කියලා දුන්නේ කවුද? මේ ලෝකයේ බුදුහාමුදුරු කියලා කියනවාද දුක නැතුව ඉන්න කෙවල් දුරවල් යාන වාහන ඊට කඩන් බිලුම්දල් හදන්න එකතු කරන්න කියලා? එහෙනම් අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුහාමුදුරුවද? අද අපි කටයුතු කරන්නේ බුදුහාමුදුරුවෝ කියන විදිහකටද? බුදුහාමුදුරුවෝ කියන විදිහට කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රඥ වහන්සේ අපිට වෙනවා දුක කියන්නේ මොකක්ද, දුක ඇති උනේ කොහොමද, ඒක නැති වෙන්නේ කොහොමද කියලා බලලා ප්‍රතිකර්ම කරන්න. නමුත් අපි හැමෝම අපි දන්න දන්න මට්ටමට දුක තේරුම් අරගෙන ඒ දුක නැති කරන්න අපි දන්නවා එක එක පිළියම්. ඒ පිළියම් තමයි කරන්නේ.
ඒකට හේතුව තමයි දුක ඇතිවෙච්ච හේතු හොයාගන්න ඉතල දුක කියන එක අපි දන්නේ නැතිකම තියෙනවා. දුක කියන එක හරියට පිළිසිඳ දැක්කොත් අසුචියෙන් අසුචිය හොදන්න බෑ කියලා අපිට තේරෙනවා. අසුචිය පිළිසුදු කරන්න සුචි දෙයක් ඕන කියන එක තේරෙනවා අපිට. නමුත් අසුචිය හොදන්න අසුචි ගන්න එක දන්නේ නැතිකම. ඒ වගේ දුක අයින් කරන්න කියලා දුක ගන්න අපි දුක නොදන්නාකමට. දුක පිළිසිඳ දැක්කොත් අපි දුක ඇති හේතු ටික මුනිනවා. දුක පිළිසිඳ නොදන්නා කමයි දුක ඇතිවෙන හේතුව අපේ මනස නොවිතින් හේතුව. මේක පොඩ්ඩක් මතක් කරන්නම්. අපි අද දුක කියන එක දන්නේ මොකෙන්ද කියලා බලන්න. ලෝකේ කෙනෙකු දුක දන්නවා. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය ඕව දුකයි කියලා අපි සාමාන්‍ය මට්ටමට දන්නවා. නමුත් මේ දුක කියන එක දැනගත්තට අපි දුකේ කලකිරෙන්නේ. එක කෙරවලකින් උතුරු පැත්තේ ඉඳලා මහා ගින්න කැවිලීගෙන ඇවිලීගෙන ආවොත් අපි දුවයි දකුණු පැත්තට. දකුණු පැත්තේ ඉඳන් මහා ගින්න කැවිලීගෙන ඇවිලීගෙන ඔක්කොම විනාශ කරගෙන ආවොත් අපි දුවයි උතුරු පැත්තට. අනිවාර්යෙන් වෙනවම ඒක නවත්තන්න බැහැ. යම් වෙලාවක උතුරු පැත්තේ දකුණු පැත්තේ දෙකෙන්ම ගින්දර ආවොත් එදාට තමයි මැදින් තැන යන තැනක් තියෙනවා කියලා බලන්නේ. ඒ වගේ ලෝකේ දුකයි කියන එක තේරෙනකොට ඒ ලෝකයේ ඇතුළේ ඔයගොල්ලන්ට සැපයි කියලා කොටසක් දැනෙනකොට ඔයගොල්ලෝ මේ පැත්තට දුවනවා මිසක කවදාවත් වෙනම විකල්පයක් කරන්නේ නැහැ. ඔළුවට එක්කමත් හැදෙනකොට පැන්ඩෝල් එක ගිහුවත් හරි කියන තේරුම තියෙනකම් ඔයගොල්ලෝ නිවන් දැකලා උත්සාහවත් වෙනවද? පැන්ඩෝල් එක වුණා. බඩගින්න හැදෙනකොට මොනවා ටිකක් හොඳට සම්බගෙන උයාගෙන කෑවොත් හරියනවා කියන තැනකින් උත්තර තියෙනකොට ඒක කරනවා මිසක නිවන් දකින්න හදනවද අපි? එතකොට එක පැත්තකින් පිච්චිලා ගින්දර આવුත් අනිත් පැත්තට දුවනවා, අනිත් පැත්තෙන් આવුත් අනිත් පැත්තට දුවනවා වගේ දුක කියන එක අපේ ජීවිතයට එනකොට ඒ වෙනුවට අපිට ප්‍රතිවිරුද්ධව ඒ දුකෙන් බේරෙන්න විකල්ප ලෝකෙ තියෙන සැපයි කියලා. ඒ ඉඳ එකතර දුවනවා. යම් වෙලාවකදී ලෝකය දුකයි කියන ටිකත් ඒ විතරක් නෙමෙයි අපි සැපයි කියන ටිකද දුකයි කියන නුවණක් යම් කිසි කෙනෙකුට ආවොත් අන්න එදාට නම් යාර ලෝකෙ ප්‍රශ්නයක් එනවා. අසුචියෙන් අසුචිය හොදන්න බෑ වගේ දුකෙන් දුක නැති කරන්න බෑ. එහෙනම් දුකෙන් මිදෙන්න කොහොමද කියන උත්තරයක් කියයි. අපි දුකේ එක පැත්තක දකිනකොට අනෙක් පැත්ත සැපයි කියලා දකිනකම් කවදාවත් දුකෙන් මිදෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉස්සෙල්ලාම ලෝකයට පහළ වෙලා ඉස්සෙල්ලාම පෙන්නේ මොකද්ද? දුක්ඛේ ඥාන. දුක්ඛේ ඥානං තිබුණොත් ඉබේමයි දුක සමුදිය නොවනින්න. ඒ කියන්නේ දුක ඇතිවීමට හේතු හොයනවා කියන පැත්තට යොමු වෙන ඉබේමයි. මොකද වෙන එයාට කරන්න දෙයක් නැහැ ඉන්න තැනක් නැති නිසා. එතකොට දුක්ඛේ ඥානං ඇති වෙනකොට ලෝකේ කියන දුක විතරක් නෙමෙයි දුක දුකයි සැපත් දුකයි. ඒ කියන්නේ දුක විතරක් නෙමෙයි අපි සැපයි කියන දේද දුකයි කියන නුවණක් අපිට එන්න ඕනේ. එහෙම ආවොත් අන්නේ යාට ප්‍රශ්නයක්. අන්නේ යාට දැන් ලෝකෙ තුල උත්තර නැහැ. එතකොට අනිවාර්යෙන් එහෙනම් මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන තැනට මනස යොමු වෙනවා. අන්නේ එහෙම යොමු වෙච්ච කෙනාටයි බුදුදහම තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙනවා මේ මෙන්න මේකයි එකට තියෙන උත්තරය කියලා. ඉතින් මම අද මාතෘකා මේ ටික හිතුවේ
මාර්ගය ගැන කියලා වැඩක් නැහැ. දුක ගැන කියන්නේ නැතුව ප්‍රශ්නය කියන එක තේරෙන්න වෙනවා ඉස්සර වෙලා. නැතිනම් මේ ප්‍රශ්නය ඇතුළේ අපි හිතාගෙන ඉන්නවා. දුක කියන එක නොතේරි, දුක කියන එක දකින්ද උත්සාහවත් නොවි මාර්ගයේ වඩනවා කියන එකත් නෑ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවස්වරින්න කාලේ වික්ෂුන් වහන්සේලා දහවල් පින්දපාත යනවා. පින්දපාතට කල් වැඩි නිසා ඒ තීර්ථ කසුකුවකට ගියාම ඒ තීර්ථකය මේ වික්ෂුන් වහන්සේලා ගෙනහනවා. ඕගොල්ලෝ ඒ සමන බෞද්ධ ගෞතමිකාව ඉන්නේ ඇයි? බ්‍රහ්මචර්යාව හැදෙන මහණ වෙලා සමන බෞද්ධ ගෞතමිකාව මහණ වෙලා ඉන්නේ ඇයි? මේ වික්ෂුන් වහන්සේලා එකට මොකද උත්තර නොදීනවා. ඇවිල්ලා කියන භාග්‍යවතුන් වහන්සේ අපි පින්දපාතේ ගියාම පින්දපාතට කල් වැඩි නිසා මේ තීර්ථ කසපුවත් නසපුවට ගියා. ඒගොල්ලෝ අපෙන් අහනවා මේ සමන බෞද්ධ ගෞතමයන් ළඟ ඉන්නේ ඇයි කියලා. මහණෙනි ඊට පස්සේ කවුරුද යහුවොත් කියන්නේ සමන බෞද්ධ ගෞතමයන් ගැන භ්‍රමචරිලායි පුරාණවල දුක පිළිසිඳ දකින්න කියලා කියන්නේ. මේ ශාසනය දුක පිළිසිඳ දකින්න විතරයි. දුක පිළිසිඳ නොදැක කෙනෙක් අධිකමයක් ලබනවා කියන එකක් නෑ. සීලයක පිළිපදන්නේ හිත සමාධි කරන්ද, හිත සමාධි කරන්නේ දුක පිළිසිඳ දකින. උගලන්ට කරන්න පුළුවන් එකම දේ තමයි දුක පිළිසිඳ දකින. දුක පිළිසිඳ දකිනවා කියන්නේ කොහොමද? තවදුරටත් දුකේ හොඳට පිළිසිඳ දකිනවා කියන්නේ සබදා කරනවා, අනාගාමියයි. ඔච්චරමයි වුණ. ඇයි? දුක කියන දුක පිළිසිඳ දකිනකොට දුකයි කියන නුවණ එනකොට තණ්හාවට හැරෙනවා. තණ්හාව නැති කිරීම තමයි නිරෝධය. එතකොට මාර්ගය ඇතුලින් දුක පිළිසඳ දකින්න. ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා නම් බලන්න සංයුක්ත නිකාය ගවම්පති සූත්‍රය. ගවම්පති සූත්‍රයේ ගවම්පති මහ රහතන් වහන්සේ දේශනා කරනවා. එවිට යම් කෙනෙක් දුක පිළිසඳ දැක්කම මෙයා සමුදිය දුරු කළ කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක්. යම් කෙනෙක් සමුදිය දුරු කළා කියලා කිව්වොත් එයා දුක පිළිසඳ දැකපු කෙනෙක්, සම්දේ දුරුනේ නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක්. යම් කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළා කිව්වොත් එයා දුක පිළිසඳ දැක්ක කෙනෙක්, සම්දිය ප්‍රහාණය කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක්. යම් කෙනෙක් මඟ වැඩුවා කිව්වොත් එයා දුක පිළිසඳ දැක්කපු කෙනෙක්, සම්දිය දුරු කළ කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්. ඒක ආරමුණක තියෙනවා. දුක ගැන තාම දන්නේ නැහැ. නමුත් මාර්ගය වැඩුවා නිරෝධය සාක්ෂාත් කළා. දුක පිළිසිඳ දකින්න එච්චරයි ඕනේ. එතකොට තණ්හාව කියන එක නැති, දුක්ඛේ අඥානං, දුක නොදකිනකොට තණ්හාව ඇති වෙනවමයි. තණ්හාව තිබුණ තණ්හා නිරෝධී වූ නිවර නැහැ. ඒම මාර්ගය නැහැ. දුක පිළිසිඳ දකිනවා කියනකොට අපි දන්න දුක්ඛිත හිතන එක නෙමෙයි. අපි දුකයි කියලා අපි දැනගත්තත් නැතත් පවතින යථා ස්වභාවය අවබෝධයටම කියන දුක්ඛ ඥාන. එතකොට ඒ දුක්ඛ ඥානය ගත්තාම මේ තුන් භූමිය ඇතුලේ දුකින් ස්පර්ශ නොකරන ලද එකදු දෙයක්වත් අපිට දකින්න බැරි වෙයි. හැමදේම අපි සැපයි කියන දේ, දුකයි කියන දේ දෙකම දුකයි. නමුත් ඒ ගැන අපි නොදන්නාකමයි කියන අවබෝධය. අපි දුකට සැපයි කියලා හිතාගෙන ඉන්නවා මිස කෙතර සැප තිබුණේ නැහැ කියන එක තේරෙයි. මම ඒකට උපමාවක් කියන්නම්. දැන් මේ පින්තුනේ ඉඳගෙන ඉන්නවා. පැය කාල පැය භාගයක් විතර, පැයක් විතර වෙනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙයි. එතකොට ඔයගොල්ලන්ට හිතේ ටිකක් හිතගත්තොත් නම් හොඳයි, සනීපයි සපයි කියලා. ඉඳගෙන ඉන්න ඉරියව්ව අපහසුයි දුකයි කියලා ඔයගොල්ලොම කියනවා, ඔයගොල්ලොම තීරණය කරලා
ඒකට ප්‍රතිකර්මයක් හැටියට උත්තරයක් හැටියට සැප හැටියට පහසු බවක් හැටියට දක්වන හිතගන්න හිතගෙන පැය භාගයක් විතර පැයක් විතර ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව දුකක් වෙනවා. දැන් හිතගෙන ඉන්න ඉරියව දුකක් වෙනකොට ඕගොල්ලොම යම් ඉරියව්වක් හිතගෙන ඉන්න ඉරියව දුකයි අපහසුයි කියලා තීරණය කළේ ඕගොල්ලොමයි. එහෙම තීරණය කළා නැගිට්ටේ. දැන් හිතගෙන ඉන්න දුකට සාපේක්ෂව සැප හැටියට පහසු බවක් ඇතිකාරයි ඕගොල්ලෝ ඉඳගෙන ඉරියව කියන්නේ. ආයෙත් ඔබල ඉඳගන්න. ආයෙත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට ආයෙත් හිතගන්න. දැන් බලන්න මෙතනදී සැපකු පහසුකම තිබුණද දුකම දුකේම අඩුවැඩිකමක් තිබුණද කියන එක. ඔකට මම උපමාවක් ගන්න. දැන් කාන්තාරේ මෙහා කෙරෝලෙන් නම් එහා කෙරෝල බලනකොට වතුර වගේ පේනවා කියලා හිතන්නු. දැන් වතුර තියනවා කියලා එහා කෙරෝලට වේගින් දුවනවා. දැන් එයාට නුවණ නැහැ. එහාට පේනවා වතුර පිපාසය වතුර බොන්න කියලා වේගින් දුවනවා. කොන්න දුවල 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 ඈතර කෙරුවට යනකොට වතුර නැති පාසේ වැඩි. දැන් ඒ පැත්ත ඉඳලා තමන් කලින් හිටු පැත්ත බලනකොට දැන් ඒ පැත්තේ වතුර වගේ පේනවා. දැන් මම ඉඳලා ආපු පැත්ත නේද? එතන වතුර තිබුණ නැහැ වතුර වගේ පේනවාට කියලා හිමෝනින් හිතලා විචාරණය කළ ගන්නෝනේ ටිකක් තියෙන. ඇහැට පෙනෙන දේට එකතු නොවි වලකල ප්‍රඥාවෙන් ගන්න ඕනේ ටිකක් තියෙන්නේ දැන්. මොකද ඇහෙට පේන වතුර වගේ. නමුත් ඒ ප්‍රඥාව යමෙකුට නැති වුණොත්. ප්‍රඥාව වතුර ගහන් වුණොත් ඇහෙට පේනදී ඇත්ත වුණොත් දැන් හිතුවට පේන්නේ වතුර වගේ. දැන් ඒ පැත්තට වතුර තියනවා කියලා දුවගෙන දුවගෙන වේගෙන් එනවා. ඒක එනකොට නෑ. ආයෙත් දැන් ඉස්සෙල්ලා හිතුව පැත්ත බලනකොට වතුර වගේ පේනවා. දැන් නෝන නැතිනම් ආයෙත් එහාට වතුර වගේ පේනවා. එතකොට දැන් මට කියන්න ඒ පැත්තටයි මේ පැත්තටයි වතුර හොයාගෙන වතුර තියනවා කියලා රැවටිලා එහාට මෙහාට මේ නිරුගී දුවනවා නම් නෝන නැති වෙච්ච මේ නෝන නැහැ. ඇහැට පෙනෙන විඥානීය මට්ටම විතරයි දකින්නේ. එයාගේ දුවන මේ දිවිල්ල නතර වෙන දවසක් කියන්නේ මට තියනවද නතර වෙන නොවෙනිකා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පඤ්ඤා නරණං රතන. ප්‍රඥාව කියන එක මෙහෙ රත්නයක් වගේ කියනවා. ප්‍රඥාව නමුත් එක ශීසේ නැත්තම් මේ ගමනේ හටයම මෙහටම කවදාවත් නතර වෙන්නේ නැහැ. මෙරිගේ මෙහාට රෝල්ට මෙහා කෙර බලන වතුර වගේ දුවනවා. ඒක රෝලින් මේ පැත්ත බලන වතුර වගේ ආයෙත් දුවනවා. ආයෙත් මේ පැත්තෙන් නම් එහාට දුවනවා. නුවන නැතුව ඔහොම දුවනවා නම් කෙනෙක් ගැන මොනවද අපිට හිතන්න තියෙන්නේ? එයාගේ දිවීම සහේතුකයිනේ. දිවීම නතර නොවීම සහේතුකයිනේ. එයා මෝඩයිනේ. අපි දන්නවද ඒ දේම ඒ විදිහට මඩු නැතුව අපි කරනවා කියලා? ඉරියව්ව කළදන් තෝක මෙරිදිය මෙහාකිරෝලට ගිහිල්ලා එහාකිරෝලේ වතුර දකින්න දුවනවා. එහා කෙරුවලද මෙහා කෙරුවල වතුර දක්වන දුවන ඔය කරන දේ මම කවදාවත් තේරුම් අරගන්නේ. කොච්චර කාලයක් ඉඳගෙන ඉන්නද ඒ දුක අමාරු වෙනකොට ඒකට උගල හිතගන්න නැද්ද? ඉඳගෙන ඉන්න එක දුකයි. ඕන මේක සැප නෙමෙයි අමාරුයි. මෙතන වතුර. හැබැයි හිතගත්තොත් සැප. දැන් ඒ ටික ඕන වතුර වගේ පේනවා. හිතගන්න. දැන් එහා කෙරෝලට ගියාම මෙහා කෙරෝල පේනවා කොහොමද? වතුර වගේ. දැන් හිතගෙන ඉන්නකොට පේනවා ඉඳගත් ඉරියව්ව සැපයි හිතගන්නවා. ආයෙත් ඉඳගෙන හිටියොත් එහා කෙරෝල දැන් මෙහාට වෙලා එහා කෙරෝල පේනවා. හිතගෙන ඉන්නකොට හිතගන්න එක සැපයි වගේ පේනවා. නුවණ කලඳක් නැතිනම් මුළු ජීවිතේම අපි ඉඳගෙන හිටගෙන ඉඳි සැප මාරු කර කර. ඒ සැපවත්
මෙදුම්ගෝ තුල වතුර හම්බ වුණා නම් තමයි පුදුමේ. හම්බ නොවුණා නම් පුදුම නැහැ. දුක තුල සැපයි කියලා සංඥාවෙන් දුක තුලම හැතරන අපිට සැප ලැබුණා නම් තමයි පුදුමේ. බුදුහාමුදුරු ලෝක පහළ වුණේ ওই මෝඩකම පෙන්නන්න. අර මෙදුම්ගේ ආතතර මෙහාතතර දුවන මනුස්සයා කරපු දේ අද මේ ජීවිතේ විතරක් නෙවෙයි තිරිසන් ආත්මවල ඉපදලා අනවරාග්‍ර සංසාරෙම කළේ ඕක. අදත් අපි ඒ ටිකේ ඒ විදිහටම කරනවා බුදුහාමුදුරු ශාස්ත්‍රඥ මහන්සිය කියලා කිය කියා. අද තියෙන අවාසනාවන්ත සිද්ධි ඒක. එදානම් ඒ මෝඩකම ගැනවිලා යන්න මෝඩකම පෙන්වන්න කෙනෙක් හිටපු නැති නිසාවත් දිව්වා. එක්බඳු ශාස්ත්‍රඥ මහන්සිය නමක් ඉපදිලා ඉන්න ලෝකෙක උපදින්න ඉන්න අවස්ථාවක ඒ ටිකම කරනවා නම් ඒ ශාස්ත්‍රඥ මහන්සිය ශාස්ත්‍රඥයෙක්. මේක තමයි තියෙන සෝචනීය බව. ඉතින් මෙතනදී අපිට යම් වෙලාවකදී තේරුණොත් හොඳට බලන්න ඉඳගෙන ඉන්නේ ඉරියව දුකක් නම් හිටගත්ත කියනකොට බලන්න ඒක සැපද කියලා යම් තප්පරයක යම් විනාඩියක අපි හිටගත්ත නම් තැනක් විතර යනකොට හිටගෙන ඉන්න ඉරියව දුකක් වුණොත් අපි අර හිට ගත්ත ගමන් කියන්නේ දුකේ ආරම්භය නේද? එහෙනම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ දුකේ තදකමට සාපේක්ෂව ඉස්සෙල්ල දුකේ ආරම්භයේ සැප හැටියට අපිට පේනවා කියන්නේ. ඒ කියන්නේ දුකේ තදකමට සාපේක්ෂව දුකේ අඩුකම සැප හැටියට පේනලා තියෙනවා මිසක. මම කියන දේ තේරුණා. සැප විඳලා නෙමෙයි තියෙන්නේ ඕනම දෙයක බලන්න දුකේ අඩුකම සැපක් හැටියට හිතන්න අපි හුරු වෙලා දුකේ බලවත්කමට සාපේක්ෂව දුකේ අඩුකම සැප හැටියට පෙන්නලා. ඒකයි දැන් ඒ සැප විතර යනකොට ඒ දුක හොඳට මොහොත කරගෙන ඒක දුක බව තේරෙන මට්ටමට ඇවිල්ලා දැන් ඉඳගෙන ඉන්න දුකේ ආරම්භක අවස්ථාව දැන් අපිට සැප හැටියට පෙන්නලා තියෙන්නේ. ඉඳගන්න දැන් සැපයි කියලා ඉඳගන්න. ඔන්න දැන් ඉඳගත්ත කියන්නේ ඉඳගෙන බයක් විතර ඉන්නවනේ ඒ දුකේ ආරම්භය. දැන් ඉන්නකොට ඒක දුකක් වෙනවා. එහෙනම් මේ දුකේ අඩුකම දුකේ වැඩිකමට සාපේක්ෂව අපිට සැපක් වෙලා නැතිය. නුවණින් බැලුවොත් හැමදාම තේරෙයි මොකද්ද? දුක තුල මේ පැත්තට මේ පැත්තට ගිහිල්ලා. එතකොට යම් කිසි කෙනෙකුට දුක දුක සැප දුක කියලා දෙකම ප්‍රශ්නයක් ඇති වුණොත් අන්න ප්‍රශ්නයක් එයාට එහෙනම් මේ දුකෙන් එතර වෙන්නේ කොහොමද? මොකද දැන් එයාට තේරෙනවා ලෝකෙ තුල තියෙන සැප කියන එක අරගෙන දුක නැති කරන්න බෑ. මොකද ඒකද දුකක් නෑ. අසුචියෙන් අසුචිය හොදන්න බැහැ කියන එක කියලා දන්නවා. එහෙනම් දැන් වෙනවා මොකද්ද? සැපයි දුකයි දෙකම දුකයි නම් මේ දුක කියන එක අයින් කරන්න නැත්නම් සැප කියන එක ලබන්නේ කොහොමද කියනක හොයන්න වෙනවා. අන්න ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් දුකයි නම් දුකේ නූපදීම දුකේ නොහට ගැම්මයි සැප. එතකොට සැපයි දුකයි කියන දෙකේම නූපදීමයි එහෙනම් සැප. දුක ඇතුලේ සැප ලබන්න බැරිය දුකයි සැපයි දෙකේම මහත ගැම්ම නූපදීමයි සැප කියලා බුදු ජානක පෙන්වනවා. ඉතින් මම මෙතන මතක් කළේ එක කාරණාවක්. ලෝකේ හැම කෙනෙක්ම අපි හැමෝම කරන්නේ මේ ලෝකෙ තුල කියන්නේ ජීනි ගොඩ ඇතුලේ ඉඳගෙන නොපිටින්දු සහවත් වෙන අය. මහ විශාල ගිනි ගොඩක් ගහලා දැන් ගිනි ගොඩ ඇවිලෙනවා. එක්කෙනෙක් මොකද කරන්නේ? මේ ගිනි ගොඩ ඇතුලට ගිහලා අත් දෙක බැඳගෙන ඉන්නවා. කිසි උත්සාහයක් නැහැ. ඔන්න එයත් ඉච්චෙනවා. එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනි ගොඩ ඇතුලේ මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට පැනපැන උත්සාහවත් වෙනවා නොපිටින්. නමුත් ගිනි ගොඩ ඇතුලේ නම්
උත්සාහවත් වෙන කෙනා නොවන කෙනා දෙන්නම් පිටරානේ. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක. මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ දුක නැතුයි ඉන්න කෙනා, ඉන්න හදන කෙනා නැති කෙනා උත්සාහවත් නැහැ පිටිනවම. කෙනෙක් දුක නැතුයි ඉන්න ඕනේ කියලා කිසිම උත්සාහයක් නැහැ. එයත් ලෙඩ වෙනවා, මහලු වෙනවා, නැටපත් වෙනවා. කෙනෙක් ගෙවල් දොරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් හදලා දුක නැතුයි ඉන්න ඕනේ කියලා උත්සාහවත් වෙන ගිනි ගොඩ ඇතුලේ පයින්ව යහට බහැට. එයත් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, මේ දුකටපත් වෙනවා. උත්සාහවත් වෙන කෙනත් නැති කෙනත් දෙන්නම කිච්චනවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, ගෙවල් දොරවල් යාන වාහන ඉද කඩම් ඔය විදිහට පැන පැනලා නම් පිච්චෙන් නොපිච්චිලෙ මෙන්න මෙහෙම පැනනොත් නම් කියලා පයින් ක්‍රමිය පොඩ්ඩක් වෙනස් කරලා පයින් වෙයි කියන කොට ඇතුළේ. ඒ තමයි අපි පංච උපාදාන ස්කන්ධ ටික භාවනා කරන්න ඕන කියලා ස්කන්ධ ටික ඇතුළේ. ඒ ඔහොම පැනන්නට බෑ, මේ විදිහට පැනනොත් නම් නොපිච්චෙන්න පුළුවන් කියලා ධර්ම උත්සාහය. අන්තිමට ඒ දෙක ඇතුළේ. ඒ බඳු ගැනත් පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? යමක්නම් ගින්න, යමක්නම් පිච්චෙන, යමක්නම් දුක. මේ පිච්චෙන දුක එන ගින්න කියන ටිකෙන් ඉවතට ගියොත් විතරයි, ඉවතට ගියොත් විතරයි දුක නැතිවෙන්න පුළුවන්. දැන් අපි හොයාගමු බුදුරජාණන් වහන්සේ මේ ගින්න නැත්තම් දුක කියන එක පින්නේ කොතනද කියලා. අපි දැන් තේරුම් කරගන්න ඕන, මම මතක් කළා සැපත් දුක, දුකත් දුක කියන දෙකම දුක. කිතින් කියොත් පංච උපාදාන ස්කන්ධයේ දුක, මේක ඇතුලේ කවදාවත් සැපක් තියෙන්නේ නැහැ. සැපක් තියෙනවා නෙමෙයි, දුක නැතුව ඉන්න නම් අපිට හොඳට තේරෙන්න ඕනේ ගිනිගුඩ ඇතුළට ගියොත් පිච්චෙනවා මිසක ගිනිගුඩ ඇතුළේ ඉඳන් නොපිච්චෙන්න බෑ. ඒ වගේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ දුක ඇතුලේ නිදුක්ක ඉන්න බෑ. ඒ දුක ඇතුලේ සැප තියෙන්න බෑ. ගිනි ගොඩ ඇතුලේ සිසිල් බවක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ගිනි ගොඩ නෙව්වෝ සිසිල් බව මිසක, ගිනි ගොඩෙන් එළියට ආවොත් නොපිච්චෙනවා මිසක, ගිනිගොඩ ඇතුලේ නිවීමක් හෝ සිසිල් බවක් හෝ ලබන්න බෑ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කළා නම් පංච උපාදානස්කන්ධය පරිහරණය කරමින් අනිත්‍ය යන නුවණකින් හිටියත් හරි කියන තැනකටවත් එහෙපා වෙන්නේ නැහැ. ගින්න ගින්නෝමයි. දැන් අපි හොයාගමු පංච උපාදානස්කන්ධ දුක කියන්නේ කොතෙන්ද, මොන තරම් තැනකද තියෙන්නේ කියලා. ඔකට අපි ගාම සූත්‍රයක් මාතෘක කරලා ආදිත්ත පర్యాయ සූත්‍රය වගේ සූත්‍රයක් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බම් වික්ඛවේ ආදිත්තං, මහණෙනි මේ සියල්ලම ඇවිල ගන්නා ලදී. කිංචි වික්ඛවේ සබ්බං ආදිත්ත, මහණෙනි කුමන සියල්ලද ඇවිලගෙන තියෙන්නේ? චක්කුම් වික්ඛවේ ආදිත්තං, රූපා ආදිත්ත, චක්කු විඥාන ආදිත්තං, චක්කු සංපස්සු ආදිත්තෝ, චක්කු සංපස්ස ප්‍රත්‍ය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං කප්පි ආදිත්ත. ඇහත් ඇවිල ගන්නාලදී, රූපය ඇවිල ගන්නාලදී, චක්කු විඥානය ඇවිල ගන්නාලදී, චක්කු සංපස්සේ උපස්සය පොවිද ආදිත්තෝ. කොයි වගේ කය මුල් කරගෙන තියෙන ඔක්කොම ටික, නාසය, දිව, ශරීරය, මනස, මේ ඔක්කොම ටික දැන් ආයේ කතා කරන්නම දෙයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කේනාදිත්තං, කුමකින්ද ඇවිල්ලාගෙන තියෙන ඔක්කොම ඇවිල්ලාගත්ත ඒවා කිව්වා. කේනාදිත්තං කුමකින්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමනස්, උපායාස. ඒ ආදිත්තං කියලා රාගර්ජන, දේශර්ජන, මෝහර්ජන ආදිත්තං කියලා. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන මේ කෙටියෙන් කියනවා නම් රාග දේශ මොහ මේ කියන කාරණා ටිකෙන්ම ඇල්ලගෙන තියෙන.
ඕගොල්ලන්ට යම් දවසකදී මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කිනි ගොඩක් කියන එක පෙවුනොත් තමයි තණ්හාව ඇතිවෙන්නේ. හැබැයි කිනි ගොඩක් කියන එක පෙහෙන්න ඕනේ නුවණට. ඕකෙදී කොහොමද අපි පංච උපාදානස්කන්ධය කිනි ගොඩක් හැටියට දකින්නේ? ඒක මේ මාසයෙන් දෙන්නේ. ඔබලෝ නිවන් දකින්න ඉගෙන ගන්නවා කියන්නේ භවනා කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් ගිනි ගොඩක් කියලා බලන් ඉගෙනගෙන ඉඳිලා බලන එක. මොන හරි කැදෙනවා ගිනිනවා අනිත්‍ය කියලා බලන එක නෙමෙයි. අන්න ඊට පස්සේ සීලයට පිටලා හිත වඩවඩ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් ගිනි දෙයක් ඉච්ඡන දෙයක් කියලා නෝනින් බලන්න. ඒ නෝනෙන් දෙන්ද හිත නමලවත් මේවට තියෙන තණ්හාව ඇති කරවන්න දෙන්නේ අපිට. ඒ අනවබෝධය තියෙන නිසාම අපි ඇලේ. කොහොමද ඒක අපි ගන්නෙ? ගන්න ඒ නෝන ගන්න ක්‍රමය ඉස්සලා අහගන්න. අහගත්තාම ඊට අනුව නුවණින් හිතන එක තමයි යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය කරන එකට උපකාරී වෙනස සීලයක පිළිපදලා හිත වඩන එක තමයි සීල සමාධි දෙක. මේ සීල සමාධි ප්‍රඥා කියන කාරණා ටිකේ ඵලය තමයි මොකද්ද? දුක පිළිසින් දකින්න. එතකොට තණ්හාවත් ඔගලන්ට යම් දවසකදී අපි දෙකමද කියමු මේ වගේ මේ තුරෙත්තක් මේ රෙදි කෑල්ල මේ රෙදි කෑල්ල ආවෙ වැටලා තියෙන කල්දාස් නිකන් කොළ කෑල්ලක්වත් ඒකෙන්ද ඔගොල්ලෝ ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම් අපි කියන ස්වභාවයෙන් යුක්ත යමක්ම දකින්නවා කියන තැනකට આવුත් තමයි දුක මිදෙන්නේ. දුක පිරිසන දකින්ද දුක ඕනේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ අපි ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා හිතන එකයි මේ දුක්ඛේ ඥානං කියලා. දුක්ඛේ ඥානං අපාය ගැන අපායි ඉපදුනහම දුක් විඳලා මහා දුකක් ඇති වෙනවා කියන නුවණ ඇති කරගන්න අපායෙ යන්න ඕනේ. ඒක නුවණක් නේද? අපාය නොයා අපාය ගියාම අවිචිත වෙනවා, පිච්චව දුක වෙනවා කියලා නුවණ ඇති කරගන්න බැරිද? ඒ වගේ ලෙඩ වෙලා මහලු වෙන නැරෙනවා කියන තත්ත්වයට පස් නොවීම ඒකකින් නුවණ ඇති කරගන්න පුළුවන්. මම ඒකට නිකම් පරියායක් කියනවා. අපි කියමු දැන් මරණාසන්න මොහොතේදී ඔගොල්ලෝ මේ දුක මුකුත් දන්නේ ගෙවල් දොරවලට දූ දරුවන්ට යනවා හයට කරන ඕවට කැමැත්ත නෙමෙයි. අපි නිකමට කියමු මේ සුදු වෙද්ද කැමැත්ත පුත කැමැත්ත පුත නෑ. මරණාසන්න මොහොතේ කිසිම නිමිත්තක් නෑ. මේ වගේ මේ රෙදි කෑල්ල විතරක් අන්තිම චුටි සිතට තිහි වුණොත් ඔගොල්ලෝ උපදීද නැද්ද? උපදිනවා. ඔන්න ඒ කියන්නේ ඒ චුටි සිතේ රෝටි කැල්ල තිබුණා විතරයි ඊට පස්සේ විඥානය පිළිතනවා. විඥානේ ප්‍රතිසන්දි වශයෙන් පෙන්වෙනවා. ප්‍රතිසන්දි වශයෙන් ආවොත් මේ වගේ ආයෙත් හයක් අවිඥානික වෙනවද නැද්ද? වෙනවා. අවිඥානික වුණොත් ඒ ශරීරයට ආපහු ඒ රූපය හැදෙන්න බත්වාං කවුරු මුන් ඇට ඌව කන්න දෙන්න වෙනවනේ. එතනකොට මේ ආයතන ටික හැදෙනවද නැද්ද? හැදෙනවා. හැදෙනකොට දැන් බඩගින්න විපාක එනවද? එනවා. ඒ රූපේට ලෙඩ රෝග හැදෙනවද? හැදෙනවා. නැරෙන එතකොට ඒ රූපේ දිරන්නේ නැද්ද? දිරනවා. මර ඒ රූපය අපෝ බිඳෙන්න නැරෙන්න බැයිද? පුළුවන්. එතකොට දැන් හොඳට බලන්න අම්මා ඒ ජීවිතේ මව මැරිච්ච දුක, පියා මැරිච්ච දුක, සහෝදරය මැරිච්ච දුක අපිට විඳින්න වෙන්නේ. ඒ දුක් දුක ඔක්කොම ටික විඳින්නේ ඉපදුන නිසානේ. ඒක ඉපදුනේ
කර්ම නිමිත්තක් තිබුණ හින්දානේ නිමිත්ත හැටියට පෙනෙන්නේ හිටියේ මේකනේ. එහෙනම් මෙයාට පුළුවන්කම තියනවා මට මේ වගේ දෙයක් ලබා දෙන්න. අද මෙයා මෙයාගේ ප්‍රകൃතිය එහෙම දෙයක් කියනවා කියලා තේරෙන්නේ නැහැ. මේ ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය මරණය ශෝක පරිදේ දුක් දුමන සුඛාය ස්වභාව කොට ධර්මයක් මේ තියෙන්නේ. මේ වස්තු අතමහර හැම නිමිත්තක්ම නැත මේ නිමිත්ත මේ ප්‍රතිකල දකින්න කී විතරයි ඕන. සංකත දහසිය ඕනම වස්තුවක් තුළ තියෙනවා මේ ජරා මරණ දුක දෙන දිනය කියලා. එහෙනම් මේ රෙදිකැල්ල නිසාම ඔගලන්ට ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන එක උරුම කළා නම් ලැබුණා නම් මෙයා ඉපදීම ස්වභාව කොට ලෙඩවීම මහලු බව මරණය ගෙනත් දෙන ස්වභාව කොට ඇති කියන්නේ නෙමෙයිද? එතකොට මේ රෙදිකැල්ල ගැන කියපු උපමාන වල මේ හැම දෙයක් දිහාම බලන්න. උතන තියෙන අපි නොදන්නා මොකට කතාවක් කියනවා. එක්තරා සිටුවරයෙක් හිටියා. ওই සිටුවරයාගේ හිටියා මේ බලවත් හතුරෙක්. මේ සිටුවරයාව මරන්න තමයි යන්නේ. දැන් මේ හතුරත් හතුරා කල්පනා කරන මේ සිටුවරයා මහත් ධනවත්. මහත් පිරිස් බලයක් තියෙනවා. වටේ හමිලට සේවය පේන්නවා. ඉතින් මේ සිටුවරය මරනවා කියන එක ලේසි නෑ. මෙයා කල්පනා කරනවා හරි මං ඔකට වැඩක් කරන්නම් කියලා මෙයා දවසක් සිටුවරය ගාවට ගිහිල්ලා වන්දනා කරනවා. තීරි ගාවේ ශ්‍රේවා සිටුතුමනි කියන ඇයි මොකද සිටුතුමනි මම ඇති කරි තුෂ්පක් කෙනෙ මට අමුතු යතුපක්වත් ඕනේ නෑ. මට ජීවත්වෙන්න මොනවද කන්න ටිකක් තිබුණා නැති. මම කැමතියි ඔබතුමාට සේවය කරන්න. ඔබතුමාගේ වහල් කෙනෙක් ඇතිට මාව හිතාගන්න මගේ මොන වැඩක් ගන්නද කියලා ප්‍රිය මනාපෙම කිව්වා. ආ එහෙනම් හිතපංකෝ. ඉතින් ඇයතින් තමයි මාලිකාවතවත් ගන්නෑ වත්තේ තමයි වැඩද. ඉතින් ටිකක් තවරුවහම වත්ති වැඩ ඒකත් වඩා දක්ෂ විදිහට මෙයා වැඩ ටික කරනවා. ඈත හොඳට වැඩ ටික කරපු නිසා ඊට පස්සේ මාලිකාවේ කුස්සිය පැත්තේ වැඩ ටික දුන්නා. ඒකත් අනිත් අයට වඩා හොඳ දක්ෂව කරනවා. ඊට පස්සේ මාලිකාවේ ඇතුලේ වැඩ කටයුතු වලට ගත්තා. කමඳුකම් වලට යවන. ඒක ඉතින් පුදුම දක්ෂ විදිහට කරනවා. කාලයක් යනකොට යටත් පිළිසෙන් හැමෝටම ඉස්සලා නැගිටින්නේ. ඔක්කොම නිදාගෙන අන්තිමටම තමයි නිදාගන්නේ. එයාටත් පිළිසෙන් සිටුමාලිකාවේ ජනේල් දොරවල් ටික පවා වහන්නේ මෙයා. ඊට පස්සේ සිටුතුමා එපා කියලා කිව්වොත් ඒ වචනේ කිවි හිමියෙන් කරන්නේ නැහැ. සිටුතුමා සිය මනාප කැමති දෙයක්ම කරනවා අකමැති දෙයක් කරන්නේ නැහැ. සිටුතුමාට ප්‍රිය වචනයක්ම කතා කරනවා අප්‍රිය වචනයක් කතා කරන්නේ නැහැ. මේම කාලයක් යනකොට සිටුතුමා ලේකුණා මගේ ඉන්න සේවකයන් අතරේ මේ මිනිස්සු අතරන් කැපවෙච්ච අවංක කිසිම කෙනෙක් නෑ නේද? මේ කියලා මට එයාට ජීවිතේ ඉන්න හොඳම සේවකයා. එයාට ලැබුණ හොඳම ලාභය මේ මිනිස්සු ඇයට තමයි දෙන්නේ. දැන් සිටුමාලිකාවට ඇතුල් වෙනකොට ඔක්කොම පරීක්ෂා කරනවා. මෙයා ගැන එහෙම පරීක්ෂා කරන්න බෑ. මෙයා සිටුමාලිකාවෙන් එළියට ගියත් සිටුමාලිකාව ඇතුළට ආවත් පරීක්ෂා කරන්නේ. ඒ තරම් විශ්වාසයක් දැන් කාලයක් ගත වුණා. විශ්වාසය ගොඩ නැගුණා. දැන් කල්පනා කරනවා මම යමක් සඳහා ආවනම් දැන් ඔන්න ඒකට කල්. එයා මොකද කරන්නේ? ඊගාව දවසේ තාත් තියුණු දැලි පිළියක් ඉන්නේ හංගගෙන යනවා. යනකොට සිටුතුමා නිදි. නිදි හංග කවට ඉන්නේ මේ කියලා කපනවා බෙල්ල. කපල සද්ද නැතු යනවා. දැන් කියනවා හතුර හතුර විදිහට ආව නම් හඳුනගන්න පහසුයි. හතුර මිතුරු වෙසින් ආවේ එදා සිටුතුමාට ප්‍රිය වචනයක් කතා කරනකොට හිටියොතන අර වදකෝ සතුරමයි හිටියේ. වදකෝ සතුර වදකයා කියලා දැනගෙන හිටියේ. එද්දන්නේ
ප්‍රිය දේවල් කරනකොටත් හිතියේ වදකයමයි වදකුව හෝ වදකයි කියලා දැනගෙන හිතියේ නැහැ. දේ කාන්දර අවදිලා හවස් වෙනකම්ම වැඩ කරලා ප්‍රිය වචනම කතා කරමින් වැඩ කාරකමක් කරන එදා දෙකේ වදකයමයි යට. නමුත් වදකයේ වදක ස්වභාවය තව පෙන්වෙන්නේ නැති නිසා හඳුගන්නේ නැහැ. වදකුව හෝ වදකයි කියලා අඳුරගත්තේ නැහැ. යම් දවසක තියුණු දැලකෙහෙන් දෙල්ල කපලා ගියා නම් ඒත් වදකයමයි. ඒක වදකෝ යා වදකයි කියලා දැනගෙන හිටියේ නැහැ. වදකයාගේ වදක බව නොදැනගෙන හිටියොත් වදකයාගේ නරුම් කන්ද වෙනවමයි. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය කියන වදකේ. නමුත් වදකෝ හෝ වදකයි කියලා ඕගොල්ලෝ දන්නේ අර සිතුවරයා වගේ. යම් දවසක ඕගොල්ලන් දෙල්ල කපලා යනවා යන්නේ එයාමයි. ඒත් ඕගොල්ලෝ දන්නේ. ප්‍රිය වචනයක්ම කතා කරනවා වගේ එකම ප්‍රිය දරුවා එකම ප්‍රිය දේ පොළ වත්තු ආරක බාන ඇතියට ඕගොල්ලන්ට පෙනෙන්නේ තින්නේ යාම. නමුත් කිසිම වෙලාවක ඔබලන්ට ප්‍රිය වචනයක්මයි කතා කරන්නේ. ඔබලන්ට ප්‍රිය විදියට අප්‍රිය වචනයක් කතා කරන්නේ නැහැ. කිසිම වෙලාවක එයාගේ වදක බව පෙන්වන්න දෙන්නේ නැහැ. ඒ ගුඩින් එකක්මයි ඔබලන් විතරා මරණ දුකපත් දෙන්නේ සතරට දාන්නේ. ඒ ප්‍රියයි කියලා හිතාගෙන ඉන්න, ආදරේ කියලා හිතාගෙන ඉන්න පිනේ හිටින ඒ වදකියා කලේ එක ජීවිතයක විතර දෙල්ල කපන්නේ. ඕගොල්ලන් ජීවිතවල මේ වදකේ එක්කෙනෙක් එක දෙලි කපන්නේ එක ජීවිතයක දහස් වාරයක් දෙලි කපනවා. නමුත් අවාසනාව ඕගොල්ලෝ වදකෝ වදකේ වදකයි කියලා දන්නේ. හතුරු හතුර දන්නේ නැහැ කියලා. සමාධිත්‍ති කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ප්‍රිය වචන කතා කරද්දි ප්‍රිය විදිහට හැසිරෙද්දි ප්‍රිය වැඩකාරී කැපීර දකිද්දි එයාගේ ක්‍රියාවලන වලට අහුන විවිධ දර්ශනා කියලා තියෙන විශිෂ්ට නෝනක් තියෙනවා. යට ඉන්නේ වදකයා නේද කියලා හඳුනා ගන්න පුළුවන්කම තිබුණා. ඒක තමයි විදර්ශනා. විදර්ශනා කියලා මේ රූප කලාප විඳින දිනවා අමුතු එකක් ගන්න එපා. ඒක එන්නේ අපි මෙතෙන්නේ. මේ ඇහැට දුවා හැටියට පුතාගේ වල දුරල් යාන ගහන ඉඩකට කියලා මෙහෙම පෙනෙද්දි ඔබට මෝහනාරුම යන්න පුළුවන් නම් මේ වදකයා නේද කියලා. ඔබල පංච උපාදානස්කන්ධයේ දුක කියලා කියන්නේ මොකක් හින්දාද? එයාගේ තියෙන චපල ගතිය දන්නවා. යම් දවසක ජරා මරණ දුකට අරගෙන යන්න ඉන්න වදකේ කැලේ වදක බව නොපෙන්න. ඔබලන්ට පුළුවන් කම තියෙන්නේ කැස් නිම්මත මේ වදකයාගේ ඇති සපල ස්වභාවය යටින් එකක් තියාගෙන උගින් එකක් කරන ගතිය මේ තියෙනවා. ඕටික තේරුණොත් මේ තමන් කියන ජීවිතේ ඉඳලා මේ හැම දෙයක්ම කෙනේ යන්නර සතුරු වදකේ ලක්ෂණ. මේ පංච උපාදානස්කන්ධේ තව දෙන්න මොකද්ද? ඒ කියන්නේ නපුරු යක්ෂයෝ රාක්ෂණියෝ මිනිහෙකු අල්ලගෙන කන්ට වුණාම ඒ නපුරු රාක්ෂයෙක් වගේ නපුරු රාක්ෂයෙක් වගේ පෙනෙහිටින් දෙන්නේ නැහැ. දැන් එන්නේ ස්ත්‍රියක් නම් ලස්සන කුමාරයෙක්ගේ වේශය තමයි මවාගන්නේ. ශනිකව වේශ මාරු කරගන්නවා. මවාගෙන ආලයව රවට්ටලා අල්ලගෙන කියලා මුරු මුරු ගාලා කනවා. එන්නේ පිරිමියෙක් නම් තත්කල තමන්ගේ ස්වභාවය වෙනස් කරනවා. වෙනස් කළා අස්සන කුමාරිකාවගේ වේශයෙන් පෙනෙහිලා අරයාගේ හිත බඳවලා අල්ලගෙන මෝහනය කරලා පැත්තකට ගිහිල්ලා අතපය කෑලි කෑලි වලට කඩාගෙන මුරු මුරු කළා. මේ අමනුෂ්‍යන් රාජ්‍යයන් ගැටි මේ මහ භූතත් එහෙමයි. මේ පංච උපාදානස්කන්ධය එහෙමයි. ලස්සන නොයෙක් නොයෙක් බඳු භාණ්ඩ කෙවල් රුවා රත්තරන් මාල රෙදී මාල විදිහටයි පෙනෙන්නේ. මොකද දරුවෙලා දීපෝ වස්තු හැටියට පෙනෙහිට ඉඩකඩන් හැටියට පෙනෙහිටිනවා. එතනින් පෙනෙහිටලා අල්ලගන්න පුළුවන් ඕක අල්ලගෙන බඳවගෙන මුරු මුරු ගාලා කනවා. දරා මරණය දුකට ගෙනියනවා.
ඉතින් ඉදකරන් වලට කැමති නැත්තම් වෙන පැත්තක යනවා. ගියක් දොරක් හැදේ දොර කොහොම හරි හිත අල්ල ගන්න. එයාව බඳව ගන්න. බඳවගෙන මුරු මුරු ගාලා කමචරාමර දුකෙන් මෙතෙන් දෙන්නේ. කෙනෙක් ජීවන වලට කැමති නැහැ, ඉදකරන් වලට කැමති නැහැ. ඒක උනා හිතට කියනවා. දුවේ පුතේ කැදී දෙනවා. දැන් එහෙම අල්ලගෙන ගන්න හදනවා. දැන් එහෙමත් ඊට පස්සේ එනවා රන් ආපම රිදී ආපම මුදල් ওই විදිහට කියන්නේ. මෙයා මොන විදිහකට හරි අල්ල ගන්නවම එතකොට අපි තේරුම් කරගන්න ඕනේ මෙහෙම බලනකොට මේ සතර මහා ධාතු මෙතන පංච පාදක මේ එක එක විදිහට ඉඳලා හිත බඳුර අල්ලගන්නයි මේ එන්නේ අල්ලගන්නයි මේ තියෙන්නේ මොන ක්‍රමයකටද අහුනෝ අල්ලගෙන සතරට යනවා ඉතින් ඔය බව තේරුම් අරගෙන එක දෙයක් කරන්න නිවන් දකින්න පුළුවන් මොකෝ හිතන්න ඕනේ දුක පිළිසින දකින විදිහ නෝනින් හිත හිතා ඉන්න හැම වෙලාවෙම දෙන මනෝමය සංකල්පනා එකක්වත් මත මොවගන්නේ ඔගොල්ල එක තැනක ඉඳගෙන ඉන්නකොට ඇතිවෙන චිත්ත සමතය හෝ රූප කලාපයක් හෝ ටිකක් අනිත්‍ය බලන දුන්නා කියලා හෝ ඕගොල්ලෝ බැලුවා කියලා හෝ ඔයගලට මොකුත් වෙලා නැහැ. කවුරු කිව්වත් මොනවා කිව්වත් රැවටෙන්නපස්ස තමන් දැනගන්න තමන්ගේ මනස ඉලක්ක කරලාද නැද්ද කියලා. ප්‍රකෘතියෙන් මේ නුවණ කියන එක එදිනෙදා ජීවිතේ පුරාවට පැතිරලා ඉන්න නුවණක් එනකම්ම මේක කළ යුතුයි. මේ නුවණ ගත යුත්තේ එදිනෙදා ජීවිතයෙන් මේ නුවණ දකින්න ඕනේ. එක තැනක ඉඳගෙන යමක් පුරුදු කරන්ද නැගිට්ටහම ඒක එළඹ සිටින මට්ටමට එන්නයි. එතකොට වෙන මොකුත් නෙමෙයි මේ ඇන්ටිකල් අල්ලනකොට මට තේරෙනුනේ මේ ජරා මරණ ධර්මයක් නේද. තමම හිතනවා ජරා මරණ ඇයි ජරා මරණ කියන්නේ. මේ නිමිත්ත මරණාසන්න මොහොතේ ඇති වුණොත් ආපහු උපදින්න පුළුවන් උපදිනොත් මෙහෙම යන්න පුළුවන්. මේ ගෙදර දොර වැඩකට කරන ගමන් නිකන් හිත හිතයි මේ වාතාවරණයත් මගේ අත කියනවා මේ ජරා මරණ ධර්මයක් නේද. ඇයි මේ රූපයේ මගේ අත කියලා මේ රූපයේ මතක් වුණොත් ප්‍රතිසන්දි වශයෙන් යනවා. ගිහිල්ල ජරා මරණ දුකට පත් වෙනවා. කොහොම ටිකක් හිතනවා. එක තැනක ඉඳගෙන සති නිමේතියට තියාගෙන හොඳට හිත වඩන්න සමත භාවනාවකින් හිත වඩන්න සීලයක පිළිපලා ඉන්නවා හිත හොඳට වඩනවා. එතකොට දකින් අහන වෙලාවදී මේ වගේ නෝනින් හිතන් දෙද ලැබෙනවා. නෝනින් හිතනකොට එක තැනක ඉඳ භාවනා කරන්න ලැබෙනවා. මුලදී මේ ස්වභාවය තේරුම් කරගන්න බැගො අපි ප්‍රමාදී වෙහිටියත් පස්සේ හරි අපි කල යුත්තේ මේකයි කියලා ටිකක් හරි දැනගෙන යම් කිසි කළොත් කෙනෙක් කළොත් එයාට ජීවිතේ වරදින්නේ අන්තිම මොහොතේ හරි දිනන්න පුළුවන්. ඒ නිසා හැම දිනම මෙන්න මේ අනන්ත ජාති සංසාරේක අපි හැමෝම කලේ ඔය දුවන්නම් වල දුවන රටාවකට එකතුවෙලා දුක නැති කරන්න මොනව හරි දෙයක් කෙරුවා. නමුත් අපි තේරුම් කරගන්න ඕන දුක නැති වෙන්නේ වෙන මොකකින්ද මේ බුදුජානක දේශනා කළා. දුක ඇති වෙච්ච හේතුවක් තියෙනවා. මේ සසර යම් යම් දේවල් හොයාගෙන පැමිණේ විඥානයේ ප්‍රතිසංගයෙන් පැමිණේ මේ තණ්හාව නිසා ඒක හික්මෙන්න ඕනේ. ඒක හික්මෙන්නද මේ දුක පිළිසින් දකින්න ඕනේ. කෙටියෙන් ගත්තාම වෙන්න තියෙන ඔක්කොම අයහපත වෙනවා දුක පිළිසින් නොදකින්නකට. වෙන්න තියෙන ඔක්කොම යහපත වෙනවා. නිවන් දකින්නවා නිවනත් ලැබිලා ඔක්කොම ටික ලැබෙනවා එක දෙයක් කරන්න. දුක පිළිසින් දකින්න උත්සාහවත් වෙන්න. ඒක දුක පිළිසින් දකිනවා කියන තුනේ පංච උපාදානස්කන්ධය කියලා මේ තුන් ලෝමයේ තමයි අපේ ජීවිතයම. ඒකේ හැම වෙලාවෙම තීරණය කරන තුලති තීරණය කරන හිතනවා මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් තමම අහන ඇයි අනිත්‍ය දෙයක් කියන්නේ ඇයි දුක් දෙයක් ඇයි උලක් කුලක් කියන්නේ. ඊට පස්සේ මේ හේතුයෙන් මේ නිමිත්ත ප්‍රතිසන්දි වශයෙන් ගත්තොත් මේ වගේ තැනකට යන්න පුළුවන්. එහෙනම් ඒ ස්වභාවය ලබා දෙන්න පුළුවන් කෙනෙක් නේද මේ? මේ අර වජකියා වගේ තාම මෙයා මට හුදු රෙද්දක් හෙනිද පෙනී හිටින්නේ ජරා මරණ හැටිද පෙනී හිටින්නේ නැහැ. තාම අරය මේ මිත්‍රී හැටිද පෙනී හිටින්නේ වජකියා හැටිද පෙනී හිටින්නේ නැහැ. නමුත් මෙයා තමයි මගේ බෙල්ල කපලා යන්නේ.
මෙයා තමයි කවදාහරි දවසක මාවත් එක්ක අරගෙන යන්නේ කියලා මොනින් දකින්න පුළුවන්. ඕක තමයි විදර්ශනාව කියන්නේ. ලෝකේ දේන දෙයට වඩා මොනින් දකින්න කියන්නේ කොහොමද? සතුටේ හැටියට, වදකේ හැටියට, රෝගයක් හැටියට, හුලක් හැටියට, කලක් හැටියට දකින්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධය. මොකද මේ යටින් යන මොන මොනවයි විදිහට බැලුවොත් අපිට මරණය පස්සේ නෙමෙයි මේ ජීවිතේම මරණය මිදෙන්න පුළුවන්, මේ දුක මිදෙන්න පුළුවන්. තව ධම්ම අහනකොට, ඒ වගේ තව තේරුම් කරගන්නකොට, කල්‍යාණ මිත්‍රත්වය අසුර වෙනකොට අපි අනාවබෝධය තව දුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ අනාවබෝධය දුරු කළ මේ ජීවිතයේදීම මේ සත්‍ය අවබෝධ කරගන්න මේ දේශනාව හේතු කොහෙස්කෙම වේවා කියලා.